අයිබෝවන් ඔබ එක්වන්නේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය පුවත් අඩපය සමගින් අද විවේක ඊරිදා දිනේ ඔබ එක්වන්න සතියන්ත හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානම් මම ප්‍රමිත මහනාම මම පුබුදු රත්නායක සීලතරතුරු සවිස්තරව දකින්නට කලින් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල अमेरिकानु वार्तावट श्रीलंकावे अप्रसादय पिलियंदल तरुणेकुट मरुकेंदवु मल्वेडिल्ल बंग्लादेशयात टेस्ट वार्ता अलुत कराई आपे मुल्म अवधाने दवसे पोत वेत दवसे पोत ශ්‍රීලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇති යෝජනාව ආක්‍රමණශීලී සහ දේශපාලනීකරණයේ ඌවක් බව එරට ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා පවසනවා. නිත්‍ය නියෝජිතවරයා මේවා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් කැඳවා තිබූ නිල නොවන මට්ටමේ සාකච්ඡාවකදී. මෙම සාකච්ඡාවේදී ජිනීවාහි නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව සංවර්ධනය වෙමින් පවත්වන රටවලට මධ්‍යකාලීනව හා දීර්ඝකාලීනව අනර්ථකාරී පූර්වාදර්ශයක් වනු ඇති බවයි. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ පිළිගත් ප්‍රතිපත්තීන් වලට පටහැනිමය මෙරට ක්‍රියාත්මක සංහිඳියා ක්‍රියාවලිය අඩාල වීමටද හේතුවක් බව නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දී තිබුණා. අත්නෝමතික දැඩි ආක්‍රමණශීලී හා දේශපාලන ස්වභාවයේ නිර්දේශ ඉදිරිපත් කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීතන් පිල්ලේ මහත්මිය සිය බලතලද අභිභවා කටයුතු කර ඇති බවද ඔහු මෙහිදී චෝදනා කර තිබෙනවා. පසුගිය සිකුරාදා ප්‍රසිද්ධ වූ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවේ අඩංගු එක් කරුණක් වන්නේ බලේ විමධ්‍යගත කිරීමට රජය නිසි පියවර ගෙන නොමැති බවයි. තියෙන්නේ සංවිධානය පාර්ලිමේන්තු කාරක සභාවට නොපැමිණි නිසා බලයේ බෙදීමේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා එකඟත්වයකට ඒමට පුළුවන් වුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් ගන්න ඕන සෑම පියවරක්ම අරන් තිනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම බලපෑම් කිරීම අනවශ්‍යයි. ඒක සාධාරණ වෙන්නේ නැහැ. එහෙමනම් තියෙන්නේ සංවිධානයට කියන්න ඕන ශ්‍රී ලංකා රජයේ සමග ඇවිල්ලා සාකච්ඡා කළා මේ සඳහා විසඳුමකට එළඹෙන්න කියලා. මේ අතර චෙන්නයි විද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භය ඇති මාරාන්තික උපවාසය තෙවන දිනට ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කළා. ආසියාවේ විශාලම වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා ඇති කොයම් බෙඩුහිදී පැවැත්වෙන මෙම උපවාසයට සහාය පළ කිරීම සඳහා MDMK පක්ෂයේ මහලේකම් වයිකෝද එම ස්ථානයට පැමිණියා. ඊයේදාට අචුරතෝ මේ ශිෂ්‍යයන් ආරම්භ කර ඇති මෙම උපවාසයට මාධ්‍ය සහාය පළ කරනවා. මා බලාපොරොත්තු වන්නේ දැන් තියෙන රජය මේ උපවාසයට බාධා නොකරයි කියලා. जिनीवाहिदीबनिकुत्ह තමිල්නාඩු ඇතුළු ප්‍රාදේශීය ප්‍රාන්ත තියෙන පක්ෂ කොංග්‍රස් පක්ෂයට විශාල බලපෑමක් ඇති කරනවා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඉන්දියා රජයට අර බලපෑම් නිසා යම් යම් දේවල් කරන්නට සිද්ධ වෙලා තිනවා. ඉතින් ඒක ගැන අපි ඊටාම ගැඹුරු අවබෝධයකින් ඉසිටින්නේ. ඒක නිසා අපි ඉන්දියාවේ එක තරහ වෙන්නට උවමනාවක් නැහැ. ඉන්දියාවට මුහුණ පෑමට සිද්ධ වෙලා තියෙන මේ තත්ත්වය පිළිබඳව තේරුම් අරගෙන අපි කටයුතු කළ යුතුයි. දවසේ පුවත පක්ෂ මාරුකල නොහැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ කළුතරදී පැවති එක්සත් භික්ෂු පෙරමුණේ සාකච්ඡාවකට එක්වෙමින්. මනාප ක්‍රමය වෙනස් කළ යුතුයි. පෙරනි ආසන ක්‍රමය නැවත ඇති කළ යුතුයි. මන්ත්‍රීවරුන්ට අතරමඟදී පක්ෂ මාරු කරන්න තියෙන ද මන්ත්‍රීකම කියන්නේ හොඳ බඩුවක් වෙන්දේසි කරන්න. ඒ වෙන්දේසි වෙන්නේ මේකද පක්ෂේ මාරු කරන්න තියෙන දෙකක් නිසා මේ වගේ හුඟක් දේවල් වෙනස් වෙන්න ඕන. වෙනස් වෙලා හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත්තොත් අපිට පුළුවන් වෙනවා අන්න දෙමළ ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා. දැන් සාධාරණ මැතිවරණයක් තියෙනවා. නීතිය සාධාරණයි. පරිපාලනයේ සාධාරණයි. මුස්ලිමයටත් අදහස එනවා අපටත් එනවා. අන්න එතනයි ශාමේතිය. මේක මේ තුල වෙන්නේ හිටානිද්දා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ගන්නා තීන්දුව මුරටටම අහිතකර වෙන්න පුළුවන්.
ආණ්ඩුව මහා පරිමාණයෙන් ණය ගැනීම නිසා රටේ ජනතාව මත ණය බර පැටවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළා. අධිවේගී මාර්ගවලට මත්තල ගුවන් තොටුපළට කෙරවල පිටිය බලාගාරයට මහා පරිමාණ ණය උගුලක අපේ රට හිර කරලා තිබේ. ආර්ථික විශාල කඩාවැට්ටලා මහා ණය උගුලක අපේ රට හිර කරලා ඒ බර රටේ ජනතාව මත පටවමින් තිබෙනවා. ලෝක වෙළඳ පොලේ කිසිදු තෙල් මිල වැඩිවීමකින් තොරව පෙට්‍රල් මිල ඉහළ දැම්මේ. සැබවින්ම පෙට්‍රල් ලීටරයක මිල වෙන්නේ රුපියල් 93.22යි. වෙළඳ පොලේ විකුණන්නේ රුපියල් 162යි. මාසයකට විකිණන පෙට්‍රල් ලීටර මිලියන 80ක්. ඒතර කෝටි 8 වැඩි කිරීම 69. ඒ තරම් මුදල් සම්භාරයක් ජනතාව මත අසීමිත බරපතලව උපයා ගන්නවා. ඒ අනුව තමයි බස් ගාස්තු වැඩිවීම පිළිබඳ සාකච්ඡාව ඇවිල්ලා තිබෙන්නේ. විදුලි බිලටත් එහෙමයි. නිලධාරීන් විසින් පෙන්වා දුන්න 30ට අඩු 90ට අඩු විදුලි ඒකක වැඩිපුර ඉහළ දමන්න එපා කියලා. මොකද්ද මන්ත්‍රීවරයා කිව්වේ? ඒක නිලධාරීන්ගේ වැඩක් නෙවෙයි. ඒක දේශපාලනේ අපේ වැඩක්. උඹලා වැඩි කරන්න ඕන පහළ මිල කිව්වේ. ලංකාවෙන් රූප සුන්දරියෝ බිහි කරන්න SB ඇමතිතුමා සූදානම් වෙලා හිටියලු. ඒ කොහොමද කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැඩ නැති කටෙන්. පාරට බහැලා උද්‍යෝගශනය කරලා අපි ඉල්ලන්න ඕනලු ආණ්ඩු වෙනස් කරන්න මැතිවරණ. එහෙම වෙනස් කරන්න මැතිවරණ දෙනවා. දුන්නාම අවිහිංසාවාදී ගරිල්ලෝ විදිහට ඡන්දපොල ආක්‍රමණය කරන්න ඕනලු. පෞගේ වතාවේ ප්‍රකාශ කරලා තිබුණා පලාස් සභා මැතිවරණ කඩින් කඩ තිබෙනවායි කියලා. ජාතික මැතිවරණයක් තියෙනවා නම් ඒ ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සූදානම්. දැන් මේ ජනාධිපතිවරණයක් ගත්තට කවුද ජනාධිපති අපේක්ෂකයා? එක්සත් ජාතික පක්ෂය. මංගල සමරිල මහත්තයාගේ අපේක්ෂිකාව චන්ද්‍රිකා මැතිනි. කඩ තීනක් තියෙනවා. කලින් ඉන්න කාලේ කරගන්න බැරි වුණා. තමන්ගේ පුතෙක් ඉන්නවා. චන්ද්‍රිකාට අමතක වුණත් අපි අමතක කරන්න හොඳ නැහැ. මම එතුමගේ පුතාට කියන්නේ කවදාවත්. විජේක ළමයි හොඳ ළමයි. වැරදිලා චන්ද්‍රිකා මැතිනිගේ ළමයා පෑ වෙලා මගේ පුතා ගොනා වෙලා. ගොනායි පෑය දෙන්න පොර බැදුව මොකද වෙන්නේ? අම්ම මුත්තවත් අහගෙන ඉන්න බැරි කුණුහරුප කියන ප්‍රවෘත්ති සාකච්ඡාව. දීපංකර බුදුන්ගේ කාලේ සුමේද තාපසයන් වහන්සේ බිම වැටිලා පාලමක් වුණා කියලා කියනවා. ඒ වගේ දැන් වැටෙනවා බිම. මර්මින්සුල්ලා මිතුමා. ඒ වගේ වැටිලා චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනාගේ කකුල් දෙක වඳිනවා මිනිස්සු ඉස්සරහා. ඉස්සර රජවරුන්ට හිටියනේ ඒ වගේ අය. අන්දරේ රජතුමාගේ කාගේ දොර කවුද? අන්දරතුමාව හිනාගස්ස පිටකරනේ. ඉතින් අපි හිනා වෙනවා. අර්ථවත් දේවල් කියන දේශපාලඥයෝ හරි අඩු වෙලා තියෙනවා රටේ. අද මේ පළාත් සභාවල ඉන්න අය වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඉන්න අය වෙන්න පුළුවන්. ජලිත උණුසුම් තොරතුරු විමසුම ආරම්භ වුණි. පිළියන්දල ජාලියකුඩ ප්‍රදේශයේ මංගල උත්සවයක් අතරතුරදී මල් වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ අන්තරාදායක ලෙස ගිනිකෙලි භාවිතය මෙම මරණයට හේතුව බවයි. ඊයේ පිළියන්දල ජාලියකුඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් අතරතුරදී මෙම පිපිරීම සිදුවේ රාත්‍රී 8:30ට පමණ. පිපිරීමෙන් ආසිරි උදාර සුමනරත්න නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබුව අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත් වුණා. පිපිරීමෙන් අදාළ පුද්ගලයාගේ හිසට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා. අපිට කිව්වා එතන ළඟ ඉඳිපස්සෙ පත්තු කරාම දුවන්න ඕනි. එයා ලයිට්ලි අතට ගන්නකොට මං ආවා. උඩ ගියේ නෑ. ඒක සද්ද පිටුරුව විතරයි. ඒක වැටිලායි කියලා. මෙම පිපිරීමෙන් මරණයට පත් වූ ආසිරි උදාර සුමනරත්න මහතා ඒගොඩවත්ත ඇරවුල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෘතින් සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර ඇති ඔහු 1 රුපියයක උදවනවා. ඒ ඔහුගේ 33 වැනි උපන්දිනයේදී තිබීමද විශේෂත්වයක්. මමයි දුවයි මේ බෑනායි හතර දෙනායකම වෙඩිනියට ගියාම එයා මල් වෙඩි පත්තු කරන්න කියලා දිනවා. අපි දැක්කෙත් නැහැ එයායි පත්තු කරන්න කියලා. වෙඩිල්ල පත්තු වෙලා මහා සද්දෙන් පත්තු වෙනකොට අපිටත් හිතා ගන්න බැරුණා කට්ටිය එක්කෙනෙක් වැල්ල ඉන්නවයි කියලා උත්සාහගෙන ආවා. ඉතින් මේ යන අතරතුරේ කවුද කවුද කියලා අහාම නම කිව්වා ආශ්‍රී කියලා. නම කිව්වම තමයි අපි දන්නේ අපේ පුතාට ඒක වුණා කියලා. මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ෂෙල් නැමැති අන්තරාදායක ගිනි කෙලි ද්‍රව්‍යයක්. ඒවා කිසියම් පුද්ගලයෙකු විසින් නුගේගොඩ ප්‍රදේශයේ ගිනිකෙලි නිෂ්පාදන ආයතනයේ. කෙසේ වෙතත් එවැනි අන්තරාදායක ගිනිකෙලි අලෙවියේදී අලෙවි නියෝජිතයින් විසින් ඒවා භාවිත කිරීම සඳහා පළපුරුදු පුද්ගලයෙකු ලබා දිය යුතු වනවා. නමුත් මෙම ගිනිකෙලි අලෙවියේදී එවැනි කටයුත්තක් සිදුව තිබුණේ නැහැ. මගේ යාළුවෙක් ඉන්නවා නිහල් කියලා. ඉතින් එයා තමයි ඒක අරන් ගියේ පත්තු කරන්න කියලා.
කලින් එකක් දෙකක් අරන් ගිහලා පස්සු කරලා තියෙනවා. තමයි යාට දුන්නේ නැත්තම් දෙන්නේ අපි එළියන්න කාටවත්. එයා පස්සු කරන කියලා කිව්ටි. එයා ගිනිල්ලක් කාටද දීලා කොන්නම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා ගිනිකල නිෂ්පාදකින්ගේ සංගමයෙන් විමසීමක් කළා. සෙල්වැඩිල්ලක් පත්තු කරන්නේ නිෂ්පාදකයා දැනුවත් පුජ්‍යලයක් ගිහින් පත්තු කරන නිසා කිසි කෙනෙකුට අන්න තහනම් ආරක්ෂක මාත්‍යංශ වගේ තැන් වලින් අපිට උපදෙස් දීලා තියෙන්නේ කාව හරි නියම කරන පුජ්‍යලයක් ලව්වා පත්තු කරගත යුතුයි. මේක මීට කලිනුත් මේ වගේ මෙහෙම මේ වගේ සෙල්වැලේ පත්තු කළා එක එකනා අනතුරු සිද්ධ වෙලා මරණීය තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අතර අන්තරාදායක ගිනිකලි භාවිතයේදී හා වෙළඳාමේදී ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා ගත යුතු වන අතර ඊට අදාළව පිළිපැදිය යුතු නීති රීති රාමුවක්ද පවතිනවා. එම අමාත්‍යංශයේ සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක බන්දුල හේරත් මහතා සඳහන් කළේ එම නීති රීති පිළි නොපදින වෙළඳුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා අද පස්වරුවේ සිද්ධිය සිදු ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සිදු කළ අතර මරණයට පත් වූ ආසිරි උදාර සුමනරත්න මහතාගේ මෘත ශරීරය මේ වන විට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. හෙට ඒ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙඩි තැබූ බවට චෝදනා කරන ඉන්දියා අධිවරයෙකුගේ තත්ත්වය සොයා බැලීමට පුදුච්චේරි කරේකල් මහජන රෝහල වෙත ඉන්දියා අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපාමාත්‍ය නාරායන ස්වාමි මහතා ගොස් තිබෙනවා. එහිදී ඒ මහතා පැවසුවේ ඉන්දියා අධිවරින්ගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩ කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ එවැනි වෙඩි තැබීමක් නාවික හමුදාව සිදු කර නොමැති බවට ලිඛිතව ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇති බවයි. තමිල්නාඩු කොඩිකරේ මුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා ඉන්දියා දීවරයෙකුට වෙඩි තබා ඇති බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. තුවාල ලැබූ බව කියන දීවරයෙකු හමුවීමට ඊයේ ඉන්දියා අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප අමාත්‍යවරයෙකු වන නාරායන ස්වාමි මහතා කරේකල් මහජන රෝහලට ගොස් තිබුණා. The incident of attack on our Sri Lanka Navika Hamudawa Sri Lanka Muhudu Thiriya kiyala hitala Indiya Muhudu Thiriye inna divarinta praharella kirima mama hela dakinawa. Me nisa ape divaringe arakshawa tarakaranna mama piyawara gannawa. Ape virala arakshawa tarakirima sandahada mama Indiya arakshaka amathyawarya samaga sahakatcha karanna balaporuttu wenawa. Pahugiya avurudu dekaka kalaya tule Indiya rajye Sri Lanka rajyen illa sitiye Sri Lanka divara samithi nayakin saha Indiya divara samithi nayakin samaga me gaduru sahakatcha karanna ona kiyala. Dan eka ශ්‍රී ලංකා රාජ්‍ය එකඟතාවය පළ කරලා තියෙනවා. Now Sri Lanka has agreed. Times of India වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම මෙනවිය ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි. මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඇය ඉල්ලා ඇතයි Times of India වෙබ් අඩවිය පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩ කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ මෙම චෝදනාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් නාවික හමුදාව සිදු කළ බවයි. එම පරීක්ෂණය තුලින් එවැනි වෙඩිතැබීමක් සිදුව නැති බවට තහවුරු වී ඇති අතර ඒ පිළිබඳ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. වර්තමානයේදී බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ දේශපාලනීය ව්‍යාපාරයක් බවට පත් කරගෙන ලාභ ලැබීමට බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ඇඹිලිපිටියේ පැවති උත්සවයකදී. එමලිපිටිය කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල දහම් පාසල් සහ පෙරපාසල් අධ්‍යාපනික තරගාවලියේ ජයග්‍රහකින්ට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා ඊයේ මෙම උත්සවය පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන්ුයි. ජනතාවට සේවය කරන්නට දේශපාලන වශයෙන් තනතුරු දරන්නට හැම වෙලාවෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා නැතුව හෝ ජනතාවට සේවය කරන්නට කාට හරි අවශ්‍ය වුණොත් ඒ සේවය ලබා දෙන්නට ඒවායේ ලැබෙන වාසීන් හැම අවස්ථාවකම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම ප්‍රකාශ කරන්න කැමති වෙනවා. අන්න ඒ නිසා තමයි ජනාධිපති ධුරේ ඉවත් වුණ වෙලාවේදී අපේ පක්ෂයේ සියලු දෙනාම මගේ ඉල්ලා සිටියා තව සැරයක් නැතිවරණයේ ඉල්ලන්නට පුළුවන් වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා මට පුරා බලපෑම් කෙරේ. විපක්ෂයේ නායකයෙකු කිව්වා එහෙම කෙරුවොත් අපි සහයෝගය දෙන්න සලකා බලන්නම් කියලා. මම තරයේම ප්‍රතික්ෂේප කෙරුවා. මම හිතනවා ඡන්දෙන් දිනලා හෝ හැමදාම දේශපාලන තනතුරු වල එල්බගෙන සිටීම ඉතාමත් වැරදි දෙයක් කියලා. අද අපේ රටේ රට පාලනය කරන වැඩි දෙනෙක් හිතන්නේ අඩුවෙන්ම ඉගෙනගෙන අඩුවෙන්ම මහන්සි වෙලා වැඩියෙන්ම ලාභ හදන්න පුළුවන් හොඳම හොඳ බිස්නස් එක පාර්ලිමේන්තුව කියන එකයි.
තමන් පක්ෂයේ වෙනුවෙන් ජීවිතය උවද පරිත්‍යාග කිරීමට සූදානම් බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සිය පාර්ලිමේන්තු දිවියට අදට වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පොළොන්නරුවේ පැවති උත්සවයකදී. පොළොන්නරුව සිය දේශපාලන සටන් බිම බවට පත් කරගත් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ 1989 වසරේදී. අනතුරුව 1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ මන්ත්‍රීවරයෙකු ලෙස යලි පාර්ලිමේන්තුවට තේරීපත් වන ඒ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රජයේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වරට කැබිනට් අමාත්‍ය ධුරයකට පත්වන්නේ 1997 වසරේදී. මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වන ඔහු එහිදී කැපිපෙනන කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපිපෙනන චරිතයක් බවට පත්වන මෛත්‍රීපාල අමාත්‍යවරයා 2001 වසරේ ජූනි මාසයේදී එහි මහලේකම් ධුරයේද වැඩ ආරම්භ කළා. ඔහු සිය දේශපාලන ගමන ආරඹන්නේ පාසල් අවදියේම පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් බවට පත්වෙමින් මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග රජරට සංවර්ධනය සහ පරිසර මෙන්ම ගොවිජන සේවා ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍ය ධුර දරමින් ඔහු සිය දේශපාලන ගමන ශක්තිමත් කරගනු ලැබුවා. මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයායි. ඔහුගේ පාර්ලිමේන්තු දිවියට 25 වසරක් සපිරීම නිමිත්තෙන් අද පොළොන්නරුව පොලිතිසි බුද්ධ මණ්ඩපයේ පැවති උත්සවයකට මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරකීන් සහ නිලධාරීන් රැසක් එක්ව සිටියා. නැවක් පදවන නැව්පතියෙක් විදිහට මම මේක පදවගෙන යනවා. මොනතරම් අශීරුවක් නාවත් නැව්පතියා කරන්නේ නැවේ සුක්කානමට පපුව හිර කරගන්න එක. නැව විනාශ වුණොත් විනාශ වෙන්නේ ඒ සුක්කානමේ ඉන්න නැව්පතියත් එක්ක. මමත් නැව්පතිය වාගේ තමයි විනාශ වුණොත් යම් කිසි දවසක මම තමයි ඉස්සෙල්ලම විනාශ වෙන්නේ. ඒ පරිත්‍යාගය කරනවා කියන එක මම ඉතාමත්ම පැහැදිලිව කියන්න ඕනේ. බඩල් කුඹුර කිරමනාගොඩ කණිටු විදුහලේ තිබූ පැරණි ඩෙස්පුඩු තොගයක් විකිණීම සම්බන්ධයෙන් බඩල් කුඹුර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ ඩෙස්පුඩු පොලිසිය සොයාගත්තේ බඩල් කුඹුර නගරයේ පරණ යකඩ බඩු මිලදී ගන්නා ස්ථානයක තිබියදී. බඩල් කුඹුර කිරමනාගොඩ කණිටු විදුහලේ ගොඩගසා තිබූ පැරණි යකඩ පුටු හා මේස 160ක් පමණ යකඩ බඩු මිලදී ගන්නා ස්ථානයක තිබෙන බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. මෞපියන් විසින් සිදු කළ එම පැමිණිල්ලට අනුව පොලිසිය අද එම යකඩ බඩු මිලදී ගන්නා ස්ථානයට ගොස් සොයා බැලීමක් කළා. එහිදී හෙළිුණේ විදුහලේ පාලනාධිකාරිය විසින් මෙම පුටු සහ මේස යකඩ බඩු මිලදී ගන්නා ස්ථානයට අලෙවි කර ඇති බවටයි. ඒ වෙනුවෙන් රුපියල් 12,000ක මුදලක් වෙළඳ සැලේ හිමිකරුගෙන් ලබාගෙන ඇති බවටත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. පොලිසිය පවසන්නේ මේ පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමේදී අද එහි නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ලබා දුන් ප්‍රකාශවලට අනුව කිසියම් අක්‍රමිකතාවක් සිදු ඇතිද යන්න පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන බවයි. මෙම පුටුතොගේ අලෙවි කළ බවට චෝදනා ලබා සිටින විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දෙදෙනෙකුගෙන්ද කටඋත්තර ලබා ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවා. මෙරට ගොවිකම නගා සිටීම පිළිබඳව කෙරෙන කතාබහ බොහෝයි. එහෙත් ඒ ක්‍රියාවට නැංවීමේදී සිදුවන දුර්වලතා අප කොතෙකුත් වාර්තා කර තිබෙනවා. දෙහිඅත්ත කණ්ඩේ ප්‍රදේශයෙන් වාර්තා වන මේ පුවතද එවැන්නක්. මහවැලි සීකලාපයට අයත් කුඩාගල ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම මීට 20 වසරකට පෙර ශුන්‍ය භූමියක් ලෙස මහවැලි අධිකාරියේ භෞතික සැලසුම් කමිටුව විසින් නම් කර තිබූ එකක්. මෙම අක්කර 6ක පමණ භූමිය කිසිදු වගාවකට හෝ සංවර්ධන කටයුත්තකට නොගෙන වසර ගණනාවක් අතහැර දමා තිබුණා. නමුත් මාටින් සිඤ්ඤෝ නැමැති මෙම ගොවි මහතා හා ඔහුගේ බිරිඳ මුඩු බිමක් ලෙස ඉවත් කර තිබූ මෙම භූමිය මත වසර ගණනාවක සිට දහදිය කඳුළු දිය කර හැරියා. 1993 පමණ තමයි සංවර්ධනය කරන්නේ. වෙනම වැන් උපයන මුදල පවා වැය කළා හිටන් තමයි මේක ඇත්තෙන්ම සංවර්ධනය කරලා තියෙන්නේ. විඩාබර වූ මොහතක කහට උගුරකින් තොලකට තෙමාගත් මේ ගොවියවල දිනෙන් දින මේ මුඩු ඉඩම සශ්‍රීක ඉඩමක් බවට පත් කළා. මේ වන විට මෙම ඉඩම එළවලු හා පළතුරු වලින් පළ බරව තිබෙනවා. ඊට අමතරව අද මෙහි වනවගා ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. මේකේ නැති දෙයක් නැහැ. බුරුත පැල 200ක් මන් නාගදීපෙන් ගෙනල්ලා මේකේ හිටියේ. මම මේ අසරණ වෙලා තියෙන මට එකෙන් හොයන දේ මේකටම වියදම් කරනවා දෙන්නට ජීවත් වෙන්නවත් අමාරුයි. මුඩු ඉඩමක් ලෙස මහවැලියෙන් අතහැර දමා තිබූ ඉඩම සශ්‍රීක මට්ටමකට පත් කරද්දී මේ ගොවියවල ගතින් මෙන්ම සිතින්ද වියපත් වී අවසන්. ඔවුන් ඉඩමට බලපත්‍රයක් ලබා ගැනීමට වෙහෙසෙන්නේ අවුරුදු ගණනාවක සිටයි. ඒ සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය පී දයරත්න යන මහතුරුන් මාටින් මහතාට මෙකී ඉඩමට බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන ලෙස 2007 වසරේ සිට දැනුම් දී ඇතත්
එද මහවැලි අධිකාරියේ බලධාරීන් මායිම් කරන හැ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සම්පාදනය කරන ලෙසට 2011 වසරේ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂකවරයා වෙත දැනුම් දී ඇති ලිපියයි මේ මෙම ලිපියද මහවැලි බලධාරීන් අවදි කිරීමට සමත් වී නැහැ මගේ සල්ලි වලින් මන්ට මේක මනිනියෝගයක් එව්වම් ප්ලෑන මහවැලියට දුන්නම් ඒකේ දස්තේරුවට අද කියනවා පොළොන්නරුව ඇරිය තව දවසක් ගියාම කියනවා මඩ කලපු ඇරිය කියලා මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය මගින් දිගින් දිගටම ඉඩම ලබා දීමේ කටයුතු පමා කරමින් සිටින්නේ මෙම ගොවිපවුල අසරණතාවයට ඇද දමමින් දුක් ඉඳලා දැන් කිසි දෙයක් කරගන්න බෑ අපි දෙන්නට සහනයක් ලබා දෙන්නයි කියලා මං අතිගරු ජනාධිපති දෙවියනි වැඳයි කියා හිටින්නේ ගොවීන් නගා සිටුවීමට රජය විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින සමයක දිරියෙන් වගා කටයුතු කරමින් රට ස්වම්පෝෂිත කරන්නට වෙහසෙන මේ ගොවියාට මහවැලි බලධාරීන් සාධාරණීය ඉටු කරන්නේ කවදාද තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවට අහිරු රටවට අහිරු ගාල්ල උණුවටන මුහුත්තිරේ දිනාමින් සිටි 27 වන තරුණෙක් ඊයේ දියේ ගිලේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර මාතර පොල්හෙන මඩියේ ප්‍රදේශයේ මුහුත්තිරේ දිනෑමට ගොස් 35 වන පුද්ගලයෙක් දියේ ගිලේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර අද එම පුද්ගලයාගේ මලසිරුර ප්‍රදේශවාසීන්ට හමු වී තිබෙනවා. මහනුවර ජෝර්ජ් ඉද සිල්වා උද්‍යානයේ සිට ආරම්භ වූ කාන්තා අයිතිය සුරකීම සඳහා වූ වෘත්තීය සමිති පහක් අද විරෝත්තා පාගමනකයේදී පසු රැස්වීම පවත්වනු ලැබුවේ මහනුවර ජනමැදුර ශාලාවේදී. දංකටුව කැරල්වත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ව්‍යාපාරයක් අද පානදුර බලන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ විසින් වැටලීමක් කර එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලදිවින නේපාලයේ ඇතුළු රටවල් 17ක විදේශීය භික්ෂුන් වහන්සේලා කතරගම සිට යාපනයේ බලා යන පාදයාත්‍රාවේ එක් අදියරක් ලෙස ශ්‍රීපාදස්ථානයේ වැඩපුදාගෙන අද උදෑසන නල්ලතන්නිය සිට මස්කලී සමන් දේපළ දක්වා යලි පාදයාත්‍රාවේ නිරත වුණා. උඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශවලට පවතින වැසි සහිත කලගුණය හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර ජලාශයේ වාන්දරටු 4ක් අඩි 1 බැගින් විවෘත කර තිබෙනවා. රටවට අහිරු හියුගෝ චාවෙස්ගේ මරණයෙන් පසු වෙනිසියුලාවේ මීළඟ නායකයා තීරණය කරන ජනාධිපතිවරණය අප්‍රේල් 14 වනදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළා. එතෙක් එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ උප ජනාධිපති ලෙස කටයුතු කළ නිකොලස් මදුරෝයි. මීළඟ දින 30ක කාලය තුළ වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැඩබලන ජනාධිපති නිකොලස් මදුරෝගේ ප්‍රධානතම කාර්යභාරය වනවා. ලොව විශාලතම ජන සහභාගීත්වය ලෙස සැලකෙන ඉන්දියාවේ කුම්භ මේලා සැණකෙළිය අවසන් දිනය අදයි. දින 55ක් පුරා පැවැත්වෙන මෙය මහශිවරාත්‍රී දිනේ එළඹෙන අද දිනේදී අවසන් වීමට නියමිත අතර ලක්ෂ 50කට අධික පිරිසක් ගංගා සහ යමුනා ගංගාවල දිය නැමිට සූදානම් බව වාර්තා වුණා. සෑම වසර 12කට වතාවක් පැවැත්වෙන මෙම සැණකෙළියේදී සිදු කරන්නේ ඉන්දියාවේ ගංගා සහ යමුනා නදී එකතු වන ස්ථානයේදී දිය නැමයි. එමගින් මොක්ෂය ළඟා කරගත හැකි බව හින්දු භක්තිකයින් විශ්වාස කරනවා. සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද. අද දිනේ නිමා වුණේ මොහමඩ් අශ්රාෆුල්ගේ සහ මුෂ්පික රහිම්ගේ අනසකට යටවෙමින්. දිනේ ආරම්භ කරන විට බංගලාදේශයේ සිය පළමු ඉනිම සඳහා කඩලු දෙකක් දැපී ලකුණු 135ක් ලබා සිටියා. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මොමිනුල් හක් අද සිය මංගල ටෙස්ට් අර්ධශතකය වාර්තා කළා. ලකුණු 55ක් ලබා සිටි ඔහු දවා ගතේ නුවන් කුලසේකර ලකුණු ලබා ගැනීමට පෙර මහමදුල්ලා පිටින් ඉවත් කරන්නට රංගන හිරත් සමත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ සබෙන්ත අබගුරු නෙගුණේ. මුෂ්පික රහීම් සහ මොහමඩ් අශ්රාෆුල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙමින් සිය කණ්ඩායම ගෞරවාන්විත තත්වයක් අරගෙන ගියා. කවදත් ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිත් හසුරවන අශ්රාෆුල් අද සිය ටෙස්ට් දිවියේ 6 වන ශතකය වාර්තා කළා. ඉන් ශතක පහක්ම ඔහු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. නායක මුෂ්පික රහීම් අද සිය දෙවන ටෙස්ට් ශතකය ලබා ගත්තා. දිනය නිමාවන විට අශ්රාෆුල් නොදිවි ලකුණු 189ක් ලබා සිටියා. ඒ හතරේ පාර 20ක් සහ 6 පාරක් සමගින් බංග්ලාදේශ පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. හතරේ පහර 18ක් සහ 6 පාරක් සමගින් නායක මුෂ්පික රහීම් නොදිවි ලකුණු 152ක් ලබා සිටිනවා.
මේ ඔහුට ස්තරණිය කරස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. අශ්රාෆුල් සාරයි මේ වන විට පස්වන කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 261ක සබන්තාව ගොඩනගා තිබෙනවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරඟ ඉතිහාසයේ බංග්ලාදේශ ක්‍රීඩකින් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනගා තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙයයි. අද දිනේ නිමාවන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 438ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක රැස් කර තිබෙන වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. මේ තරගයේ පළමුව පන්දුර පාර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 570ක් ලබාගෙන ඉනිම අතිටුවීමට තීරණය කළා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 132ක් පසුපසින් සිටිනවා. අපි දැන් සඳහන්වන්නේ බිග් මැච් විශේෂාංගය ඔබ වෙතගෙන එන්නට. මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 28 වන එක් දින ගැටුම අද පැවැතුණා මොරටුව දසොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟේ කාසිය වාසිය දිනෝ සෙබස්තියන් ක්‍රීඩකින් පළමුව පන්දුර පහර දුන්නා. පන්දු අර 29කදී සියල්ලන් දැවි ඔන් රැස් කළේ ලකුණු 89ක් පමණයි. අනුක් ප්‍රනාන්දු ලකුණු 22යි. පන්දු යෙදීමේදී ශානුක දුලයිත් සහ ශනල් චේතක කඩු දෙක බැගින් විඳහෙළුවා. පිළිතුරු නිම ක්‍රීඩා කළ වේල්ස් කුමර ක්‍රීඩකින් පන්දු අර 18කදී කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 91ක් ලබාගෙන තරඟේ ජයගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 25යි. පන්දු යෙදීමේදී ප්‍රමේෂ් ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තා. වේල්ස් කුමර ක්‍රීඩකින් මේ තරඟේ ජයගත්තේ කඩුලු 6කින්. ඔවුන් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමග වාර්ෂිකව පැවැත්වෙන එක් දින තරඟය මෙවර ජයගත්තේ 13 වන වතාවට. කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර වාර්ෂික එක් දින ක්‍රිකට් තරඟය මෙවර පැවැත්වෙන බෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඔවුන් මෙවර එකිනෙකා මුණ ගැසුනේ 18 වන වතාවටයි. කාසිය වාසිය දිනා පළමුව පන්දුර පහර දුන් ශාන්ත ආනා ක්‍රීඩකින් පන්දු අර 50 තුල සියල්ලන් දැවි ලකුණු 190ක් රැස් කළා. ශෙහන් කුරේ ලකුණු 41යි. තරින්ද දසනායක කඩල 3ක් දවා ගත්තා. පිළිතුරු නිම ක්‍රීඩා කළ මලියදේව ක්‍රීඩකින් පන්දු අර 45යි පන්දු දෙකකදී කඩලු 4ක් දැවි ලකුණු 191ක් ලබාගෙන තරඟයේ ජයගත්තා. විනෝද් බහනුක ලකුණු 66යි. තරින්ද දසනායක ලකුණු 62යි. මලියදේව ක්‍රීඩකින් ශාන්තානා විද්‍යාලය සමග වාර්ෂිකව පැවැත්වෙන එක් දින තරඟයේ ජයගත් නවම්බර වතාවමයි. ඉරු රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැන ගැනීමයි අයිතිය තවදුරටත් අහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලියම් වන්නේ අද රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.